මේ දිනවල රටේ වැඩිම සංවාදයට ලක්වවෙමින් තිබෙන මාතෘකා කෙහිපේ අතර එකක් ජාතින් සහ ආගමික කණඩයමතර සංහිදියාවට එල්ලවන විවිධ බලපෑම් සම්බන්ධකාරණාව. අපි ආගමික සහජීවනයේ වැනි තත්ත්වයක් කළමනා කරණය කර යුත්තේ. ආගමික සහජීවනයේ බිඳුණු තැන නිසකෝම ගැටුමක් ඇතිවීම අවධහනමක් පවතින නිසා. මේක ඔබට තේරුම්ගන්නමයි එක තනක් කියන්න. එටටය ක්‍රයක්ත්මක වෙන වෙලාවේ ප්‍රභහ කරන් ශ්‍රීීමම අහබෝධීන් වහන්සේ ළඟ විිනිස්ගහතනයක් කරන්නේ උඩමළුවේ බංකරයක් දන්න නෙවයි. L අපේක්ෂාවතමයි ශ්‍රීමාබෝධීියළඟ සිදුකරන ප්‍රහාරයක් හරහා බෞද්ධ ජනසමාජය යම් ආකාරයක කළබල කරවල ඒ මත අලුත් ගැටුමක් නිර්මාණය කරගන්න. ඒතමයි LT අපේක්ෂාව. ඒනිසා, ආගමික සහජීවනය බිඳෙන ඕනෑම ආකාරයක ප්‍රකාශයක් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්, එතැනදීම ඊටේරේව නීතිය ක්‍රියත්ම කිරීම හෝ කිසිම් ආකාරයක සාධහර මැදිහත්වීම තුළ නතර කරගත යුතුමයි මොකද ඉන් පසු තත්ත්වය ඊට වඩා ගැටඩු සහගත, හැකි බැවින්. සමාජයක් විදිහට අපි පහුගිය කාලේ දැකපු අපේ අපි දේශමාන ව්‍යාපාරක් විදිර අපේ නිරීක්ෂණය තමයි ඔය පහුගිය කාලෙ හිටපු අමුතු නූතනවාදීත්වයක් කාරෝපනය කරගත්ත ආණ්ඩු විරෝධීන්ගේ එක්තරා පොදු ලක්ෂණ පද්ධතියක් අපි දැක්ක අපි එදත් කිව්වා ඒ අය විරුද්ධ මේ ආණ්ඩුවට සහ මේරටේ පාලකයන්ට විතරක් නෙවෙයි මේ සමස්ස රාජ්‍යයටමයි ඔන් මේ විරුද්ධ වන්නේ කියලා. එවගේ අපි ඔවන්ගෙන් ප්‍රශ් කරනවා ඔන් දිගින්දිගටම කියන උත්සා කලා උන් දේශපාලනය තුළ සමාජ සමඳතාාවන් වලට අදාව මානව සමඳතා පවත්වා ගැනීමට අදාලව ආණ්ඩු කරනයට අදාලව මහා නූතනවාදී අදහස් දරන කන්න එමක් විදියට ඔුන් පෙනනිසිට නුත්සා කර. හැයි මේ නූතනවාදේ ඇතුළේ කවදාවත් අනෙකාට අපහස කිරීම නැහැ කියන එක ඕුන්ට තේරුන්ගන්න බෑ. හැබැයි ඕන් දිගින්දිකට මං මෙතනදී ප්‍රෞෘතිසාකච්ා ඇතුළේ පවකිීපේ එක දෙයක් තමයි. සමාජමාධ්‍යය කියන වේදිකාවේ ඕන්ගේ චර්යයාත්මක හැසරෙන් පිළිබඳව වැැලු වලදීත පිටි පෙනුුණ අනෙකා පිළිබඳව. අනෙකා දරන්න මතය සම්බන්ධයෙන් ඕන්ට තියෙන අසාමාන්‍ය වෛරයා. තමන් හරි කියල විශ්වාස කරන එක හැරෙන්න්න. සියලුදයි පිළිබඳවන්ට තින වෛරයා. අපි දන්නවා මේ ලෝකේ ඕනෑම ජන සමාජයක අනෙක්කාව අනුගමනය නොකරඉන්න අපිට අයිතියක් තියෙනවා. ඉක්කිිනෙකා අතරතියන සුහදත්ව ඒ කොට සක ගැන මට යිතියක් තියෙනවා ඔබ අනුගමනය නොකරඉන්න. හැබයි මට යිතියක් නැහැ ඔබ විසින් අනුගමනය කරනා දෑ ඉතාම සාහසිකලෙස විවේචනය කරන්න මේ එක තැනක අපි ස්කෝල යන කාලෙ ගෙන ගත්ත කවිපන්තියක එක තැනක්ව කියන්නම් මේ හරී ලස්සනට ඒ යදහස උද්දීපනය වෙනවා. විමලරත්න ගුමාරගම නැමති සම්භාවනය කවියා අයනායක දෙවියන්න ඇදහෙල්ල පිළිබඳව කවිපන්තියක් ලියේනවා. මේ වන්නේිය ජනජීවිතයේ දිහා බලන විමලරත්න ගුමාරගම එක තැනක කියනවා. මේ සංහින්ද ළඟ භාරයට කිරී ඉතිරීම කෙම්මුර දවස්ස්ොල පහනින් සැරසීම. කොලාාතු කඩා ගස් දෙබලක දැවටීම මා නොකෙරුවත් නොකල්ලෙමි ඒ ගැරහීම. එකකන මම සංහින්දළංග කිරියතුරුවන්න ගියනෑ. මම බුදගුරු සනිහිරු දවස්හතරේ සංහිඳළඟ පාම්පත්තු කරන්න ගියනෑ. කැලේමැත්්දෙන් ගමනක්්‍යැනකොට කොලාත්තක් කඩලා ගස් දෙබලක එල්ලන්න මම ගිය නෑ. හැබැයි එහෙම කරන මිනිස්සූ සම්බන්ධව මට විවේචනයක් නෑ. ඒක නිසා අතමයි කියන්නේෙ මා නොකෙරුවත් නොකල්ලෙමි ඒ ගැරහීම කියලා. ඒ නිසා මේ නූතනවාදීත්වය සලුවපොරෝගත්ත විකාරකාරීන්ට අපි කියන්නේ. ඔබ නිවැරදියි විශ්වාස කරන්න පාරේ ඔබ යන්න ඔබ කැමතිනං ආගමක් අදහන්න. ඔබ කැමතිනං ආගමක් අදහන්නේ නැතුව ජීවත් වෙන්න. හැබැයි මේ සමාජයේ අනෙකාගේ ආගමිකත්වයන්ට ජාතිකත්වයන්ට සංස්කෘතික අන්‍යතාවන්ට ගරු කරන්න. අපි සියල දැන උත්සා කළ යුත්තේ. අපි හැමෝගෙම ජාතික ආගමික සංස්කෘතික අන්නතා රැකගන එකට ජීවත්ව ැකි සමාජය. රාජපක්ෂ පාලනය ජාතික සංහින්දියාව සම්බන්ධයෙන් කිසිස අම්මහකාර කයිතර මැදියහත්වීමම් කළ කෙලතමයි ඇතම චෝදනා කළ. නමුත් මේරටේ ජාතික සංහින්දියාවේ ආගමික සමගී සියලුදන එකට ජීවත්වීමේ බරපම තිීන්දුව ගත්තේ රජපක්ෂ පාලන යුද්්‍යව වන් කිරීමමත්ත එක්. ්‍රස්වාදේ තමයි ජාතික සමගයට තිබුණු ප්‍රමුකතම බාධාව. ත්‍රස්වවාදේ ඉවත්කිරීම තුළ තමයි සියලොදනාට සැනසිල්ලේ ජීවත්විය හැකි සමාජයක් නිර්වාණය වුණේ. එතනින් පසුව අපිට තිබනේ අනෙකුත් තත්ත්වයන් ගොඩනගාගන්න. හැබැයි පහුගිය ආණ්ඩ විරෝධී ක්‍රියාවලියයේ ඔන් විසින් ඉදිරිපට් කළ ප්‍රසිද්ධියැ අප්‍රකාශිතවඔුන්ගේ හිත ඇතුළේ තිබුණු දේ තමයි ඕන් හැමවිටම මේ රාජ්‍ය. සුහද පැවැත්මට අනිවාර්ම එරෙහිවයි කටයුතු කරන්න. සමහර විට ඒ ඒ අය හඬ නිකුත් කරන කියන පුද්ගලයා පමණක් වෙන්න පුළුවනේ පිටිපස්සේ යම් යම් බලවේග ක්‍රයක්ත්මක වනවා වෙන්නටක් පුළුවන්. කෙසේ වෙතත් සියලෝදනාගෙන් අපි ඉල්ලන්නේ සමාජයේ තියන සුහදත්වයන්ට සංහිදියාවන්ට පහර නොදී තමන් කැමැති දේශපාලනයක් තමන් කැමති සමාජ චින්තනයක් ඒ අයට අනු ගමනය කරන්න පුළුව. කතා හට ලක්වවෙෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා විකාශන අධිකාර කෙටුම් පත තකොට මේ මේහර හා මාධ්‍යයට යම් බලපෑමක් සිදු වෙනවාද කියලා ප්‍රශ්නාාර්ථයක් මතු වෙලා තියෙනවා මේ සම්බන්ධෙන් සමාජ කතා හට ලක්වන මොද ඔබතුන්ල්ල පක්ෂේ මතය ොද අදහසමොකද විශේෂම ඔබතුමා ට ප ජේෂ්ට මාධ්‍යවේදීකො ොක්ද බතුමගේ මත. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ ප්‍රමුකායිතිය වෙනුවෙන් ජනමාත්‍යය තමන්ගේ කත්ෘත්ව නිදහස සමඟ. මෙක තමයි වටිනාම තැන කත්රෘත්ව නිදහස්සහිමි ජනමාත්්‍යය වෙත. ඒ සඳහා කිසිමා ආකාරයේ අනිසි බලපෑමක් සිද්වන්ට දේශපාල ව්‍යාරයයක්ක්විදිියයට ඉට තියන්න එත්නෑ. ඒගේ මේ වේදිකාවේ මම ඔබහම ඉතාම අබධහරණයෙන් කිවා. ජනමාද්‍ය නිදහ පැවැත්ම වෙනුවෙන් ඕනෑම මොහොතක. ගලෙක්දිියට මහදන නෝජතය එක් පිදිහට පර්ලිවතු ඇතුළේ ඉන් පිටත ඕනෑම තැනවක ඉතාම විවෘරතව සවංකෝ පෙනීන්න මල් ලෙසේ. ප්‍රකාශ කරන කාරණත් එක්කම මේ කටුම් පත සම්බන්ධෙන් ප්‍රකාශ කරන කාරණතයෙක ඇතර මේ වගේ කෙටුම්පතක්ගන්න මොනවගේ හේතුක් ඇතිවේ නැද්ද ඔබහොතුමා හිතන විදිට. මයිද. කෙටුම්තක් පිළිබඳව ලොහුවට කලබල වෙන්නවන නැ කෙටුම්පතක්ක කියන්න නීතියක් නොවන නිසා කෙටුම්පත් අවස්ථාවේදී. එහහි තිබෙන ඕනෑම තැනක් පිළිබඳව ඊට අදාළ පාර්ශවකරුවන්ට අදහස් පලකරන්න ඒකඟ විය නොහැකි තැනක් තිබේනම් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියමාර්ගයකටයන් සමාජ මතයක් ගොඩන ගන්න. ඒ සඳහා වියෘුත අවස්සාාවක් තිබෙනවා. අලුතිෙන් සම්මතවන සම්පාදනය වන ඕනම නීතියක් සම්බන්ධයෙන් ඊට අදාළ පාර්ශවකරුවන් සමඟ ඉතාම ළඟ සංවාධේක රාන්්ඩුවක්විදිට පිල ඇස්සේ. ඔය කියන යෝජිත කටුම් පත. එක කෙටුම්පත කියන වච්චන ඇතුළෙම යෝජිත එක තවම සම්මත නෝවනු කියන දහස තියෙනවා. ඒ යම් ගැටඩු සහගත තැනක් තිබේනම් ඒ සම්බන්ධයෙන් මේරටේ මාධ්‍ය විශෂේ ෂේෂ්ට්‍රයට සම්බන්ධ ප්‍රාමාණික උගතුන් මාධ්‍යකරුවන් ඒ පිළිබඳ උනන්දුවක්දක්වන ෑම පර්ශුවයක අප විවෘත සාකචාවකට ලැසේ උබතුම කියපු කාරණාව හරිම හභපු ප්‍රශ්නයට පෝඩක් උත්තරය මදිවගේ එකනේ මේක කටුම් පක්න බුතුමක් කියපකාරණාව හරි. තකොට මේ කෙටුම් පතක් ගේන්න මේ වගේ කෙටුම් පතක්ගේන්න හේතුවෙන්න්න ඇත්තේ මොක්ද. මෙමයිදැග එක තැනකද ආණ්ඩුවහෝ විපක්ෂය නෙවෙයි දේශපාලන මැදිහත්වීමක් නැතුව සමාජය තුළේ ඇතැම් මාධ්‍යභාවිතාවන් සහ ඒ තුළ ඇතිවන අහිත කර සමාජ බලපෑම් උද්ගලික අනන්න්‍යතාවන්ට සිද්ධ වෙන බලපෑන් ඒවගේම විවිධ සමාජ ගැටලුවලට හේතු සාධක විය හැකිද කියන සංවාදය සමාජය ඇතුළෙ තියෙන අද ඊ එකක් නෙවෙේ. ඇතැම් ප්‍රවෘති දිහා බලලා මේ ප්‍රවෘතිය මේ විදිට යා යුතුද කියන ප්‍රශ්්‍රීපිටි මද සමාජ සංවාධයක් තිබුණක්. ඒවගේම අවස්සාාවකදී ත්‍රස්සවාදයට එරෙහිව මානුෂ්‍යය මෙහහිුම ක්‍රයක්ත්මක වෙන වෙලා. ඒක තමයි. ජනමාදධ්‍ය වාර්තාකරණය සම්බන්ධව්‍ය වුණු සංවේදීමම අවස්ථාවයි එකැනේ එදාමෙදාතුර සමස්සයිඉතිහාසේ ජනමාධ්‍ය භාවිතේට අදාල සංවේදීම තැනතමයි යුද සමේ. ඔබ දුටුවවා ඒ එවක මෛන්දරාජපක්ෂ ජනාධිපත්තුමාගේ ආණ්ඩුව මේ රටේ ජනමාද්‍යයට පමණක්නවේ විදේශය ජනමාධ්‍යන් වෙත පවා. ඒ සමස්සේ ඉතාම පැහැදිලිව වාර්තා කර නිඩක් දුන්න. ඊට පෙර චන්ද්‍රිකාමැතනිිගා අණඩුව කාලේ ඒ සම්බන්ධ ඊට වඩා වෙනස් උපක්‍රමයක් භාවිත කළේ මංගේ උපක්‍රමය වැදීකයන් උත්සා කරනවා නෙවේ නමුත් ඒතුට ප්‍රෘතිවාාරණයක් තිබුණා බලධාරිියයා විසින් කපාහරිනරද කොට සක්තිබන. එකන්නේ ඇතැම් සිදුවීම් වාර්තාකරනයේදී යම්යම් න්‍යාමනයන් අවශ්‍යයි කියන එක සම්බන්ධව සංවාධයක්ති වෙනවා. අපි බලමු මේ මහොතරදාල වෙවන්නක් අවශ්‍යද කියලා. විශේෂෙන් දැන් අදවන විට ඩිජිටල් මාධ්‍යියගන්නේ නූතන සමාජ මාධ්‍යය ඉතාම ප්‍රබල සනිවේදනකාය භාරයයක් ිෂ්ටි කරමිින් ඉන්නවා. බරපතල අවිධමත් භාාවයන් රැසක් මේ ඇතුළේ තියෙන. සමහරු කියනවා ඒ සම්බන්ධව මීට වඩා කිසිම් ආකාරයක න්‍යාමනයක් අවශ්‍යයි කියලා. ලෝකෙම මේක කතා කරනවා. එවගේම ලෝකේ බොහෝ රාජ්‍යන්තුළ සමාජ මාධ්‍ය භාවිතේ නයාාමණේ නතැහැරිලා තියෙන්නේ නමු සමහර රටවල් ඒ සම්බඳ දැඩි නියාමන පිළිවෙතක් අනුගමනය කරනවා. ලංකාවෙත් විශාල ජනමතයක් තිබෙනවා මගේ නා්ඩු හෝවි පක්ෂ නෙයි. එලියයේ දේශපානෙන් එලිය සමාජමතයක් තිබෙනවා මේ සම්බධ යම්යම් තත්වය නැතිකර ඉතුයි කියෙ ඕනොද නැද්ද කනවනං කොමද කරන්න කියලා. අපි කතා කරමු හොඳම විදිහට සීරධනනාගේ පොදදු වි්‍යාපත කියෙන මූලිකපක්ෂා මත අපි කරන්තියන දෙ කරන මේ පත්කෙඩුම් පතවතුමක් කියෙවද. ඒහි ම සන්තර් ගතය පිළම දාව පෝදයක්න ඒකට පොදජන පරමන ද සම්බන් සගච්චාවක් හෝමන හර ලාවයනවාදී සබන්ඳ න පක්ෂයක් විදිහට අපි නිල සාකච්ඡාව ඇැතුවනේ නෑ නමුත් පාලිමන්තු ඇතුළේ පනත්කට උන්පත් අවසන් විවාදයට ගන්න හෝ චන්දවීම සීමට පෙර අණ්ඩු පක්ෂ කණඩායම තුළේ. ඒේවගේ මන්ත්‍රී කන්නෑම තුළත් ඒ සඳහා දියනට එක ඕනෑම පුරවැසීකුටේ සඳවස්සාාවක් තියනවා එහිදී අපට ඒන්ත්‍රගතයන් පිළිබඳව. දදා පුල් දහකරය බතු ල්ල තමත් හතර පාලිමෙන්න්තු මන්ත්‍රී දුර සංකයක්ක්තියන න්න ඕෑම දෙයක් සම්මත කර ගැනීම හැකියාව තියන. කො මේකෙදී බතුමල්ල මොනවගේ තත්වයක් ධනුගමය කරන්න බලාපොරොත්වේ. නැ හතරේ ඕනෑමදයක් සම්මත කිරීම වෙනුවෙන් පාච කරන්න අප ඉඩටතියන්න නැ ඒක අපි කියන්නන්නේ ආණ්ඩුුවක් විදියට වගේම පොදුජන පෙරමුණන විදිහයට. ඒ වගේම මේ මොහොත් තුළ අප විසින් සම්මත කරගත යුතු බැලූ බැල්මට අහිත කරයි වගේ පේන නමුත් සමාජයක් ඉස්සරහට යන්න නම් අප විසින් පනවාගත යුතු නීති පද්ධතිීන් තියනවා. ඒක සමහර විටක ජනප්‍රිය නොවන ීදුවෙන්න පුලුවන්. ඇතැමවස්සා වරදි ජනප්‍රිය නොවන තීරණයක් වනත් ගන්න සිද්ධවෙෙන අවස්සා ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒකේ වර්තමානයේ දීවත් අනාගතයම් දවසකවත්. යම අහපතක් සිද්ධුවෙනවා නංගේ පිළිඳව අපි අපේ අතවසවීීමමට පෙර අනිවාරෙන්ම අදහසක් කතා කරන්න යම් විදියකින්වත් මේක සම්මත වුණොත් ඔබතුමාට අදහස ප්‍රකාශරන්න බැරිවේ කියන විදි්‍යට ම දන්න අපි කිය මක් කියවෙන් හැ පෞද්ගලිකවමට ලබලෙන ැහ අපිම තොතුර මධ්‍යියරහ වාර්තාාව වනා කාරයට ඔබතුමාට අදහස ප්‍රකාශ කරන්න බැරිවේවි මට ප්‍රශ්නයක් කහන්න බැරිවේවි අපිට වාර්තා කරන්න බැරිවේවි. කොට මොකදරට ජනතාව තොරතුර දැනගැනීමේ අයිති්‍යය ඇැබි තත්තේ නෑ මෙහමයිදැ ලකාවේ ඕෑම අලුද්ධයක් එන්න හදනකොට ඒකෙම මෙන්න මෙහෙම වෙන්න පුළුවන් ඒකකාවත් තරහෙම වෙන්නවා එහෙම වෙනවා මයි ඔවගේ උපකල්පන තියනවා. හැබැ අපි දන්නවා ඔබ මාධ්‍යකරයකි දිරත් දන්නවා. අපි අපි විසින් කරගනයන අපි වෘතිය ක්‍රියාවලිය... ඒ ඒ පවතෙන තත්වන්න තුළේ අනිවාරෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ වගේම මීට පෙර තිබුණු නීති තිය දැන් සාපරාධිය පහස නීති කෙනෙකක්වන යමවස්සාාවකද අහෝසි වන ජනමාධ්‍යය අප සමස්සයක් විදේර ගත්තහම මෙන්න මේක නීති විරෝධී කිය කියන්න පුළුවන් තැන්නේ තාම අඩුයි. සමහරද සමහරතන්වලද තියෙන්නේ සමාජමමාධදය අදාලවන යම් රපතල තත්වයන් තියන අපි අර මුලින් ගතාකර දේවගේීම අ මිනිහගේ ආත්ම ගෞරය පිළිබඳවත් සලකින්ල නොදක්වන හැසරීමක්න අපි දකින්නේ. ඉති ඒනිසා පොදු සමාජයතුල ම අදහසක් තියන සමහර දේවල් පිළිබඳ ්‍යාමයක් තියන වනගේ කියෙන්නේ යම් ොරතුරක් වාර්තා කරනවාන එකට යම්කි මූලාශ්‍රයක් තියනව ූලාස්ශ්‍රිය ප්‍රසිදිය ප්‍රශකිරීමට මැදිල නැහැවාර්තා කරු නමුත්. ඒ සමය වගකීමක් බාරගන්න ඕන තැන් මෙතනද තියනෙනක තමයි සමහර සිදුවීම් වාර්තා කිරීමදී වගකීමක් බාරගන්න සභාවයක් කපි දකින්නේ නැහැ. ඉති ඒවා මේ කාටවත් දණ්ඩනයටට නීතියක් කියල කියන්නේ දණ්ඩනේම නෙවෙයි. න්‍යාමනය කියලක කියනෙ දන්ඩනය නෙවෙයි. සමහරදේ සම්බන්ධය ක්තරාකාරෙක ආචාර ධර්ම පද්ධතියක් වෙන්නත් පුළුවන්. හමනත්නම් ස්වෑම්පාලිත විනිේ ක්‍රමයක් සඳහවන මාර්ගෝපදේශයක් වෙන්න පුළුවන් දැ පනත්කටු පතක් කියන්න අවල් පෘත්තිදැම තරයාව හිරේධනවා වගේක් වෙන්න නැහැ. හෙම අපි දියගොර හැකි බුල්ල දන්න ඕොන නෑ. යම් න්‍යාමන වැඩපිළිවෙලක් ඕනෑම සේශතරේකට ඒක ගැන්නේ ජනමාධිරිවිතරක්නේ ඕනෑම තනකට යම් න්‍යාමණයක් අවශ්‍යයයි මොකද නියාමණයක් අවශ්‍ය වෙන්නේ. සාමන්‍යෙන් මේක දේශපාලනයේ නැත ඕනෑම විශේක මූලාරම්භක අවස්සාවිදිම කියනවා මේ සමාජය කියන එක ආත්මාර්ථකාමි. මිනිස්සු කියන අය සහජයෙන්ම ආත්මාර්ථකාමි. ආත්මාර්ථකාමී සමාජයක ආත්මාර්ථකාමී මිනිසුන් අතරින් නිර්මාණය වන නායකෝ වෘතිකෝ ආත්මාර්ථකමි වෙන. ඉතින් ඒ ත් ආත්මාර්ථකාමිත්වේ පාලනය කරන්නේ ඒ සේෂත්‍රයට අදාල්ල නීතිබද්ධතිය සහ විනේපද්ධති විසින්. ඒකයි මේ කරන්න අද නැත්තං. ටහි ඕන දෙයක් කරන්න යන්න ඉඩතියෙනවනේ දැන් ඔය ආගමික සහජීවනයට අදාළ ප්‍රකාශයන් පිළිබඳවඩුවත් මටහිතන ඕනම දෙයක් කියන්න බොලොන්ගේ නේ. මටහිතෙන ඕනම දෙයක් කියන එක සමානයි භහචනය නිදහස නෙවේ. මගේ නිදහස අනේකාගේ අයිතිීලංගින් සීමාවෙනව කියන පොතේ විතරක් තිබිල වැඩක් නෑන මේක භාවිතය තුළ අපිට ප්‍රායෝගික අත්විදිින්ටුව මනයි. ඒ සඳහා යම් නියාාමනයක් කූමනාන අප පරිස්සමින් කරගම්. අව්කන ඓතිහාසික පුරුප්‍රසොල් කලාපය. ජූනි මසත්තුවන හතරද දින පුරා. අවුකන යහ මග වලස් දව අව මංගලයාදාාර සමිතිවල සහයෝගෙන් පැවැත්වෙන මහා බද්ධන්සල ජූනි මසතුවන් වර දින අවඛන මංසන්දීදී පැවැත්වේ. මේ පුුණ්‍ය කටයුත සඳහා ඔබට දදායක විය හැකි. භක්තිගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. බෙසක් කූඩ තරග සඳහා ඇතළත්වීමට පහත අංකවසේ සම්බධවන්න දමින්ද සම්පත්. බිදුවයි හැත්තහයයි හතලිස් දෙකයි හැටයි බිදුවයි පහළව.නල්සන්, බින්දුවයි හැත්ත හතයි බිදුුවයි හැත්ත පහයි දහතුනයි හතලිසට. ලම්කා බිදුවයි හැත්ත හතයි බිදුවයි හතයි එකළහයි හතලිස් එකයි පහා. මත් ්‍යයනු ්‍රහය ලක්දරන අලුත්තොරතුරු සහ නිියවස්සිටිපෝර්ට ෝ ප්‍රෝද්දිනාලික තුලින් අසිටිීමමත් පපසොන් කලාපේ නරබීවත ලක්කාවස ඔබ සැමට ගෞරවනය ආරාධනා. ලක්තෙරන පුවතකට ඒහා කියීර වටගෙනක කුමක්.